සුබ දවසක් ආදරණීය හැමෝටම අද මගේ YouTube channel එක හරහා මට හිතුණා ඔයගොල්ලන්ට අදත් ඉතාමත් සුළු ඒ වගේම ඉතාමත් රසවත් හදා ගන්න පුළුවන් අඹ කරියක් අරගෙන ඉන්න. මොකද අඹ කියන දේවලුත් අපි හැමෝටම ඉතාමත් පහසුවෙන් හොයා ගන්න පුළුවන් අතර ඒ වගේම මේ කාලවලදී විශේෂයෙන් වටිනා රෙසිපි තමයි මේ. මොකද අපිට අඹ කරියක් එක්කුවත් බත් ටිකක් කන්න ගොඩක් ආසාවෙන් කන්න පුළුවන් ඉතාමත් රසවත් විදියට හදාගත්තොත්. ඉතින් බලමු කොහොමද මේ අඹ කරිය හදාගන්නේ කියලා. ඒ සඳහා මම අරන් තියෙනවා හොඳින් පැහුණු අඹ ගෙඩි කිහිපයක්. මේ වගේ කපාගෙන ඕගලන්ට පේනවා. ඒ වගේම යටි පැත්තත් මේ වගේම චුට්ටක් කපා ගන්න. එතකොට අපි හොයා ගන්නවා ඒ කරි සියලුම ලුණු ඇඹුල් ඒකට හොඳින් අල්ලන නිසා. ඒ වගේම මම මේ අඹ එකට යොදා ගන්නවා වැදපු පොල් පවුඩර් කරලා. ඒ සඳහා අවශ්‍ය වෙනවා මේ වගේ ගාගත්ත පොල් ටිකක්, කරපිංචා ටිකක්, වියලි මිරිස් කලල් ටිකක්, සූදුරු ටිකක්, කුරුඳු පොතු, කරදමුංගු, කරාබුනේටි. මේ සියල්ල මං කබලේ දාලා බ්‍රවුන් පාට වෙනකන් කබලේ වැදගෙන පවුඩර් කරගෙන තමයි මේ අඹ කරියකට දාන්නේ. එතකොට රසවත් බවෙන් වගේම ගොඩක් සුවඳෙන්ද මේ අඹ කරියක වැඩි. ඒ සඳහා අවශ්‍ය වෙනවා කපාගත ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, අමු මිරිස් ටිකක්, කරපිංචා ටිකක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට කහ, අවශ්‍ය ප්‍රමාණයට සීනි. මේ තියෙන්නේ බැදපු සූදුරු පවුඩර්. ඕගලන්ට බැදපු සූදුරු පවුඩර් වෙනුවට ගන්න පුළුවන් බැදපු කරි පවුඩර් වුණත්. අවශ්‍ය ප්‍රමාණයට මිරිස්, රසාණු ලුණු, පොල් කිරි ටිකක්. ඉතින් දැන් මුලින්ම මම කරන්නේ ඕගලන්ට මුලින් කිව්වා වගේ සූදුරු ඒ පොල් මිශ්‍රණය හදා ගන්නවා. හදාගෙන අපි බලමු කොහොමද අඹේක උයාගන්නේ කියලා. ඔව් මම ගත්තා දැන් අඹ ටික උයන්න මැටි හට්ටියක්. දැන් තෙල් මේ වගේ රත් වෙන්න තියලා මට ඕගොල්ලන්ට අමතකුණා කියන්න මේකට උළුහල් ටිකක් එක් කරගන්න. මොකද සාමාන්‍ය අඹ කියන දේ උෂ්ණ නිසා උළුහල් තුලින් ඒක චුට්ටක් අපිට නැති කරගන්න පුළුවන්. ඊපස්සේ උළුහල් ටික දාලා චූටි වෙලාවක් ගියම අපි ඒකට සුදු ලුණු ටික දාලා ටෙම්පරාදු කරගමු. දැන් ඔයාලට පේනවා සුදු ලුණු ටිකක් ටෙම්පරාදු වෙනවා. දැන් ඒකට මම කපාගත ලුණු, අවමිරිස්, කරපිංචා ටිකද දාලා චූටි වෙලාවක් ටෙම්පරාදු කරගන්න. දැන් ලුණු එහෙම හොඳට ටෙම්පරාදු වුණාම අපි ඒකට කිව්ව මිරිස් කුඩුයි, ඒ වගේම කහයි, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ඔගොල්ලෝ ලුණු එක් කරගන්න ඕගොල්ලන්ගේ රසය අනුව, ඒ වගේම බැදපු සූදුරු පවුඩර් ටිකයි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නුවා ඒ පොල් කබලේ බෙදලා අරගත්ත ඒ පවුඩර් එක. මේ විදිහට තමයි මේ පාටට ආවනම් ඕගොල්ලන්ට උයා ගන්න අඹ කරියක උන ලස්සන වර්ණවත් විදියට ගන්න පුළුවන්. දැන් මේ සියල්ල මොහොතින් ටෙම්පරාදු වුණාම ඒකට ඕගොල්ලෝ කපාගත් අඹ ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒ අඹ ටික කලවම් කරගත්තාට පස්සේ මම දැන් මේකටම බැදගත් ඒ පොල් කුඩු පොල් මිශ්‍රණයත් ඒ වගේම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සීනි මේ වෙලාවේ එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන අපි ඊට පස්සේ මේ අඹ ටික තැම්බීම සඳහා අවශ්‍ය වතුරු ප්‍රමාණයද එක් කරගන්න ඕන. දැන් මම මේකටම අඹ තැම්බීමට අවශ්‍ය වතුරු ප්‍රමාණය එකතු කරගන්නවා. මේ තියෙන වතුර එකතු කරගත්තට පස්සේ දැන් මම මේ හට්ටිය වහලා මේක අඹ ටික හොඳට සොෆ්ට් ගතියට එනකනුත් මේකේ තියෙන කරි ගතිය හිඳීගෙන එනකනුත් උයා ගන්නවා. ඕගොල්ලන්ට පේනවා අඹ ටික හොඳට උයලා සොෆ්ට් වෙලා තියෙනවා. ඒ වගේම කරි ගතියත් හිඳීගෙන යනවා. මම දැන් ඒකට ඕගොල්ලන්ට කිව්වා වගේ පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ ඒ උයාගත්ත අඹ කරි එක තමයි. ඉතින් හරිම පහසුවෙන් මේ විදිහට උයන්න. ඒ වගේම රසිනුත් වැඩි. මේ තියෙන්නේ ඔයාලට පේනවා මේ හදාගත් අඹ කැරි එක වර්ණ වුණත් ලස්සනට එනවා. ඒ විදියට පොල් බෙදලා එකතු කරගත්තම රස වුණත් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ දෙයක් ඉක්මනින් හදාගෙන ඕගොල්ලන්ට පුළුවන් බත් එකක් සමග රස විඳින්න. මොකද විශේෂයෙන් මේ කාලවලදී ගොඩක් අයට අත්‍යවශ්‍ය රෙසිපි තමයි මේවා. ඉතින් මේවා හදන්න අමාරු නෑ, අවශ්‍ය උත්සාහය විතරයි. ඉතින් අදමු රස විඳමු. හැමදාමත් වගේ රැඳී සිටින්න මගේ YouTube channel එක හරහා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඉතාමත් පහසු ඉතාමත් රසවත් හදාගන්න රෙසිපි ඉගෙන ගන්න. ආදරණීය හැමෝටම දෙවි පීඨයි.